ඉතින් කරගෙන අපි අනිත් කට්ටිය උඩට ගියා. දෙන්න අපි දැන් ඉන්නේ අවාල හෙල මුදුනේ. ජීවිතා මම බිව්වෙත් නෑ කො. හලෝ, කොහොමද ඔයාලට? අදත් අපි අලුත් ගමනක් යන්න තමයි හදන්නේ. ලංකාවේ ලස්සන තැනක් හොයාගෙන යන්න, ලස්සන මතක ගොඩක් එකතු කරගන්න, ඌව පළාතේ තියෙන ලස්සනම තැනක් හොයාගෙන තමයි අපි යන්න හදන්නේ. ඌව පළාතේ මගේ ගම විබිද විබිල ප්‍රදේශයේ තියෙන ලස්සනම ගමකට තමයි තැනකට තමයි අපි යන්න හදන්නේ. දැන් අපි අවිල් ඉන්නවා විබිලට. දැන් ඉන්නේ අපි විබිල මොන්ටාල් පාරේ විබිල බෝඩ් එක ගාව. අපි අද යන්න හදන්නේ විබිල ගල. විබිල ගල තමයි අපි යන්න හදන්නේ. මගේ ගමට ඉන්නවා ශාන් ඉන්නවා, එතකොට ශ්‍රීමාල්, එතකොට සුරේෂ්. අපි හතර දෙනා තමයි මේ ගමන යන්න හදන්නේ. අපි අද බයික් එකේ තමයි යන්නේ. බයික් දෙකේ ගිහිල්ලා මේ ගමනේ ලස්සන මතක් ගොඩක් ඉදිරි කරගන්න, ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න, මේ විදිහට මේ ගමන ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්න. මේකේ තියෙන ලස්සන සුදු වීඩියෝ කීරණකම් අපිත් එක්ක ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. දැන් බිබිල ගලට යන්න පටන් ගෙන තියෙන්නේ. අපි දැන් ඉන්නේ බිබිල ටවුන් එකේ. දැන් ඉන පාර තමයි මේ පැත්තේ තියෙන්නේ. බිබිල ටවුන් එකේ ඉඳන් පෙතන ආවම පස්සේ කැමරාව අනිත් පැත්තට හරවලා පෙන්නන්න. මෙතන මේ පාර බදුල්ලට, මේ පාර මෙතන කියලා මොනරාගල හන්දිය කියලා. මේ පාර බදුල්ල, මේ පැත්තේ මොනරාගල. අපි යන්න ඕනේ මේ පැත්ත අම්පාර පාරේ. මේ පාරේ තමයි අපි දිගටම යන්න ඕනේ. අපි ඉස්සරහට ගිහින් බලමු. යන්න එපා. මේ පැත්තක ඉදීම අම්පාර. අපි ආපු පාරේ මේක තමයි. එතකොට මේ එනකොට හතන පේන අර චෙක් පොයින්ට් එක. චෙක් පොයින්ට් එක පහුවෙලා චුට්ටක් ඉස්සරහට එනකොට මෙන්න මෙතන වසන්ත අක්කගේ කඩේ තියෙනවා. වසන්ත අක්ක ඉන්නවා. වසන්ත අක්ක කඩේ තියෙනවා. ඒ කඩේ ගාවින් කඩේට ඉස්සරහින් කෙලින්ම තියෙන මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ. මෙතන පොඩි බෝඩ් එකක් දාලා තිබුණා. ඒක අයින් කරලා මෙන්න මේ පාර තමයි යන්න ඕනේ. පාර වරද්ද ගන්න එපා. වසන්තක්කගේ කඩේ මෙන්න මේ වගේ කඩේ, මේ විදිහට කඩේ තියෙනවා. මේ කඩේ ගාවෙන්න කඩේ ඉස්සරහෙම තියෙන මෙන්න මේ පොඩි පාරේ තමයි ඉස්සරහට යන්න ඕනේ. අපේ කට්ටිය අතර හදේට කන්න ලෑස්ති වෙනවා. අපි එතනට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. ඇතුළ පාරේ චුට්ටක් දුර එනකොට මෙන්න මේ වගේ පුංචි ඇලක් හම්බ වෙනවා. පුංචි කොට පුංචි කොට නැහැ. මෙතන පොඩ්ඩක් පහත් වාහනයකට යන්න ටිකක් අමාරුයි. වහින වෙලාවක මම හිතන්නේ උඩින් වතුර දානවා ඇති, උඩ වැලිය හැම තියෙනවා. මෙතන තමයි අපි බයිසිකල් එක දැම්මේ. අතන චූටි කඩයක් තියෙනවා. අපේ කට්ටිය වැඩ. මම අතනට ගිහින් ඩින්ගට පොන් ටික කනවා. එකට ආපු ගමත කරා. ඔව් මෙතන තියෙන්නේ. ඇයි එකට ආපු ගමත කරේ? ඇයි මුණ හංගන්නේ? ඒක ගමත කළා. එනමු
මෙතන මෙතන මෙතනයි. මේක මේක. මේක තමයි බෝඩ් එක ගාවදී. එක ගලවලා. පොඩි අපි මෙතන වීරපාල මාමා ගේ ගාව තමයි අපි දාලා තියෙන්නේ. අපි යන්න හදන්නේ අර පේන කන්ද මුදුනට. එතකොට මේ ඉන්නේ වීරපාල මාමා. මෙතන අවාලට එනකොට බයික්ස් ටික දාගන්න සහ උදේ දවල් කෑම ඕනනම් ඒ දේවලුත් මාමා කරලා දෙනවා. මාමාව සම්බන්ධ කරගත්තම මේ වැටික් කරගන්න පුළුවන් බයිසිකල් ටික දාලා යන්න මාමා ඒ ටික බලාගෙන මේ වැටික් කරලා දෙනවා. එතකොට අපිට අද උඩට යන්න පාර කියන්නේ මාමගේ පුතා තමයි. අපි එනම් මෙතනින් පල්ලෙහාට ඔහොම ගිහිල්ලා කඳුරට යන්න ගමන පටන් ගමු. එනම් මාමේ අපි හිටහම් ගමු. අපි ගිහින් එන්නම් මාම හුස්සන්නයි. හරි මාමේ. අපි එනම් ඉස්සරහට යමු. දැන් අපි උඩට නගින ගමන් තමයි ඉන්නේ. මම උඩට යන ගමන් පොඩි කතාවක් කියන්නම්. මේකට බිබිලගල කියලා නම කිව්වට මේ කන්දේ ඇත්තම නම තමයි අවාල හෙළ. අවාල හෙළ කියන නමින් තමයි ඉස්සරින්දම අපි මේ නගින කඳ හඳුන්ලා තියෙන්නේ. වර්තමානයේ වෙනකොට මේක බලන්න ආපු කට්ටිය මේකට බිබිලගල කියලා නම තිබුවට ඒකට ගමේ මිනිස්සුත් හරිම විරුද්ධයි. මම කතා කරපු මිනිස්සුත් මට කිව්වේ මේක අවාල හෙළ ආපු කට්ටිය තමයි මේකට මේ බිබිලගල කියලා නම තියලා දෙන්නේ කියලා. එතකොට මං කියන්නේ මෙතනින් එහාටවත් බිබිලගල කියන වචනේ පාවිච්චි නොකර අපි මේකට පාවිච්චි කරන ඇත්ත නම අවාල හෙළ කියන වචනේ පාවිච්චි කරලා ඒක හැමෝගේම අතර ඒ විදිහට ප්‍රසිද්ධ කරමු. මොකද මේ පරිසරයේ ජීවත් වෙන මේ පරිසරය ගැන දන්න මේ වටපිටාවින් හැමෝම ගමේ මිනිස්සු හරි අකමැති මේකට බිබිලගල කියනවට. මොකද එයාලව එයාලා ගම වෙනුවෙන් තිබිච්ච අනන්‍යතාවේ වච අනන්‍යතා නම අනන්‍යතා වචනය වෙනස් කරපේකට ඒ කට්ටිය කැමතිත් නෑ. ඇත්තරම පෞද්ගලිකව මම කැමතිත් නෑ. මොකද තිබුණ දේවල් තිබුණ විදිහට අනිවාර්යෙන් තිබිය යුතු නිසා. ඒ ළඟයි 10 කිලෝමීටර් 5යි. මේ මෙතන ඉස්සරවා. ආ මේක දියලක් නේ. හරි හරි. මල්ලි කියන විදිහට වතුර තියෙන දවස්වලට මෙතන ලොකු දියලක් යනවලු. ඊයේ නම් පොඩ්ඩක් වැස්සලු. ඒකෝට නම් වතුර තිබුණා කියලා කිව්වා. දැන් නම් වතුර ටිකක් අඩුයි. අපි ඉස්සරහට ගිහින් බලමු. අවාල් හෙල නගිනකොට හම්බෙල තවත් ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. ලොකු ගල් දෙකක් අස්සෙන් මෙහෙම උඩට නගින්න ඕනේ. හරිම වෙනසක්. හරිම අමාරුයි මෙතන ඉන්න. බිමත් ගල් තමයි තියෙන්නේ. ආ තමයි උඩට නගින්න තියෙන්නේ. පොඩි තනි තලාවක් වගේ තැනක් තියෙනවා. තනි තලාවක් වගේ එහෙම නෑ. අපි ආවතරම් හයික් එකක් මේ තියෙන්නේ.
ටිකක් අමාරු ගමනක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ මුඩට ආවම වටේම ටික ටික පේනවා. අපි යන්න ඕනේ මෙන්න මේම උඩට තමයි. මේ පැත්තේ උඩට තමයි අපි යන්න ඕනේ. අපි එනම් ඊට ටිකක් ගිහිල්ලා බලමු. හරිම මහන්සි ඇති. අපි දිගටම ඉස්සරහට යමු. පැත්තේ සෑහෙන දුර පේනවා. දැන් අපි යන්නේ අන්නර ගල උඩට. අන්නර පේන ගල දිගේ. අර පේන ගල දිගේ තමයි උඩට අපි යන්න ඕනේ. කටේ ගම මහන්සි. මේ වතුර බෝතල් අනමානම් උස්සන් යද්දි ටිකක් අමාරු. වටේම මානම් තමයි තියෙන්නේ. ඒ වුණාට මානම් මේ ටිකේ නම් වැඩි උස නැහැ. මොකද ගමේ කට්ටිය අපිට කියපු විදිහට මේක දැන් දවස් කීපයකට කලින් ගිනි ගිහිල්ලා තියෙනවා. ඉනි අරගෙන තියෙන නිසා මේ ටිකේ ලොකු මානමක් නෑ. මොනවාට අර උඩට යන්න නම් මානමක් තියෙන පාටක් තමයි පේන්නේ. අපි ඉස්සරහටම යන්න ඕන. එනකොට වතුර ටිකක් පුරව ගන්න තියෙන අන්තිම තැනලු මෙතන. මෙතන හරි සීතලට ලස්සන වතුර ටිකක් තියෙනවා. ඔයාලත් එනවා නම් මෙතනින් වතුර අරන් යන්න. මෙතනින් උඩ වතුර නැහැ කියලා තමයි කිව්වේ. හරිම සීතල වතුර ටික. බොන්නේම අවුලක් නැහැ. මෙතනින් තමයි වතුර අරගෙන යන්න තියෙන්නේ අන්තිමට. මෙතනින් වතුර ටික අරගෙන අපි අනිත් කටු උඩට ගියා. අපි ඉස්සරහට යමු. ආයිත් මනං ගැලේට. ආයිත් මානම දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. මෙන්න මේ පේන ගල දිගේ තමයි අපි උඩට නගින්න ඕනේ. අපි යන් ඉස්සරහටම. අපි ගල උඩට ආවා. දැන් මේ ගල් පොත්ත දිගේ තමයි නගින්න තියෙන්නේ. වහින වෙලාවට නම් අමාරු කරයි. අහසත් කළු වෙලා තමයි තියෙන්නේ. වහයි කියලා තමයි හිතන්නේ. බලමු. අපි තත්ති කොහොම වෙයිද කියලා මෙතනට ආවට පස්සේ පල්ලෙහා පැත්තේ හොඳට පේනවා. දුරට වහිනවා. වැස්ස ළඟ ළඟම එනවා. මෙන්න මේ පල්ලෙහා මානන් කැලේ දිගේ තමයි උඩට ආවේ. අපි කොහොම උඩට යා. දුරින් අපි දැකපු ගල්පොත්ත තමයි මේ තියෙන්නේ. ගල්පොත්තක උඩ එක පොත්ත නෙවෙයි ලොකු ගල් තලාව. තව උඩට අපි යන්න තියෙනවා. මගදී හම්බ වෙන ලොකු ගල් තලාවේ තමයි ඉන්නේ. මෙතන පිටිපස්සෙන් ලොකු view එකක් පේනවා. සෑහෙන කඳු ටිකක් පේනවා. මම කැමරාව අනිපත් හරවලා පෙන්වන්නම්. මේ පේන්නේ යකුණ හෙළ. එතකොට මේ පැත්තේ මීදුමස්සෙන් උලක් වගේ පේන්නේ. ඒ හරිය තියෙන්නේ උල් හෙළ. එතකොට මෙන්න මේ හරියේ මෙන්න මේ ගල් තලාවක් එක්ක වගේ පේන්නේ. ඒ හරියෙන්ලු ගලෝ යන්නේ ඒ හරියෙන් කියලා
ඔබට මල්ලි කියලා දුන්නා. මාර ලොකු view එකක්, මාර ලොකු පරාසයක් මෙතෙන්ට පේනවා. මේ පැත්තුණුත් තව යන්න පුළුවන්. හැබැයි අපි මෙතෙන්ට ලා ගොඩක් කියලා හිටියොත් අපිට වැස්සෙන් ලොකු බාධාවක් කියලා වෙනවා. අර පැත්තට ටික හයියෙන් වහිනා පාටක් තමයි පේන්නේ. අපි මීට වැඩිය හොඳට උඩට පේනවා ඇති කියලා හිතලා මෙතෙන් උඩට නැගලා බලමු. අපි යන් එහෙනම් ඉස්සරහට. යා. අපි පේන අන්නර මුදුනට තමයි මේ පොඩ පොඩ යන්නේ. හොඳ හුලඟක් එකට දැන්න සනීපයි. මෙච්චර දුර ආපු මහන්සිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා මේව දැක්කට පස්සේ. අපි අතනට යන්න ඕනේ. අපේ කට්ටිය ඉස්සරහින් යනවා. අපිත් ඉස්සරහට මෙයා. සෑහෙන උඩකට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ තිබුණ මානං ගස් වලට ගිනි ගිහිල්ලා මානම් හැම පිච්චිලා තියෙන්නේ. ඒක නිසා තරමක් ලේසි ගමන. පිටිපස්සෙන් මාර ලස්සන ඩේ view එක පේනවා. උඩට තමයි අමාරුම කැලේ තියෙන්නේ. තනිකරම ගල දිගේ උඩට නැගින්න තියෙන වැස්සොත් ලිස්සනවා, යන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට මේ ගලෙන් උඩට නැග ගන්න ඕනේ. එතකොට තරමක් දුරට හරි අපේ ගමන ලේසි වෙයි කියලා අපි හිතනවා. තව ටිකයි තියෙන්නේ. අතහරින්න නැතුව අපි උඩටම ගිහිල්ලා බලමු. පල්ලෙහා ගත්ත හරිම ලස්සනයි. මේ වගේ ලස්සන තැන් දකින්න, මේවා විඳින්න නම් මේ කට්ට කන්නම ඕනේ. මේ ගස් ගල් දිගේ අමාරුවෙන් හරි උඩට නැග්ගොත් තමයි මේ ලස්සන අපිට විඳින්න පුළුවන්, අපිට දකින්න පුළුවන්. අර ගල දිගේ සෑහෙන දුරේ ඉඳන් දැන් ඇවිල්ලා තියෙන ගල දිගේ උඩට නැගලා මේ පැත්තේ පල්ලෙ ඉඳන් ආවි. දැන් මේ උඩට තමයි නගින්නේ. ඒනිති පානේ ගල් තලාව විතරයි. ඇස්සර කලින් කොහොම හරි මේ ගලෙන් උඩට යන්න ඕනේ. මොකද වැස්සේදී වතුර ගලංගින්ද මේක ලිස්සන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි කොහොම හරි වැස්සර කලින් උඩ නගින්න තමයි ටාගට් එක. ගමේ කට්ටිය කිව් විදිහට ඊයේ හොඳම වැස්සක් වැස්ස කිව්වා පැය දෙකක් විතර. අදත් අපි ඒ වගේම සත්කාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි පුළුවන් තරම් ඉක්මනට උඩට ගිහිල්ලා ටෙන්ට් එක දාගන්න උත්සාහ කරන්නේ. මට තවයේ භාගිකින් විතර අපිට කඳුට යන්න පුළුවන් වෙයි කියලා කිව්වේ. මෙතන උඩ තියෙනවා ගල් ගියක්. අපි වර්ගයේ ගාවට තමයි එන තියෙන්නේ. වෙනවනේ මලානික ජීවිත. අපි ගොඩ උඩට ඇවිල්ලා ඉන්නේ. ආයි කියන්න වචන නැහැ. ආයි සුපිරිම වැස්සක් එන්න හදන්නේ. කියන්න වචන නැහැ. ඉතේ හිතන්න වචනත් නැහැ, කියන්න වචනත් නැහැ. ඉන්න මම පෙන්නන්න ඔයාලට. මේ තමයි විතරමයි තියෙන්නේ. අපි හැදුවේ වැස්ස පායනකම් ගල් දිගේ එතනින් එහාට ටෙන්ට් එක දාගන්න කියලා තමයි බැලුවේ. කන්දක් තියෙනවා. තුම ලස්සනක් තියෙන්නේ මෙතන. අය කියන්න වචන නැහැ. මේ පැත්තේ ලොකු ගල් කන්දක් තියෙනවා. ඒක වට කරගෙන වහිනවා. මේ පැත්තනොත් වැස්ස එනවා. අපිට හොඳටම වැඩේ දෙන්න හදන්නේ. සම්පූර්ණයෙන්ම
වටේමක විදිහටනම් තියෙනවා. අපි පස්සේ නැස් වෙනවා ළඟ ළඟම. අපි ඉක්මනට අපි ආවා ගල්ගේ ගාවට. පී වැස්ස ඉවර වෙනකම් මෙතන තමයි ඉන්නේ හිතන් මෙතන මේ පේන කන්ද මේකට කියන්නේ අකුණ හෙල කියලා. මේක තමයි අකුණ හෙල. අකුණ හෙල කන්ද පාමුල තමයි, يعني එහා පැත්තෙන් අපිට පේන්නේ අකුණ හෙල කන්ද. මේ පැත්තේ මාර විදියට පුදුම ලස්සනක් තියෙන එක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම මේක දැකලම, මේක ඇස් දෙකෙන් දැකලම විඳින්න ඕනේ. ඒ තරම් පුදුම ලස්සනක් තියෙන්නේ. අපි තාමත් ඉන්නේ කන්ද මුල මුල කියන්නේ මැද වගේ ගහින නිසා අපි ගල්ගේ හිටියේ මෙතන. ගල්ගෙට වෙලා අපි යන්න ඕනේ අන්න අර මුදුනට. එතන තමයි අපි රැයට කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ. දැන් වැස්ස අඩුයි. අපිට දැන් ටෙන්ට් එක ගහගන්න කිසිම බාධාවක් නැහැ. ඇත්තටම කියන්න තියෙන්නේ ආයෙ ආයෙත් මම කියන්නේ මේ තැන් හැංගිලා තියෙන තැන් පුදුම ලස්සනයි. වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම පුදුම ලස්සනක් තියෙන්නේ. මම හැම වීඩියෝ එකම හැම වෙලාවකම කියනවා වගේ මේ තැන් හැංගිලා තියෙන විදිහටම හැබැයි පරිස්සම් වෙලා තියෙනවා. ඔයාලා එනවත් එක්කම මේ දේවල් එළියට එනකොට මේ දේවල් වල ආරක්ෂාව, මේ දේවල් වල මේ ලස්සන නැති වෙන්න ඉඩ තියෙනවා පොලිතින් ප්ලාස්ටික් නිසා. මම ආයෙ ආයෙත් ඔයාලට කියනවා මේ තැන් වල ඇත්තටම පොලිතින් ප්ලාස්ටික් නෑ. පොලිතින් ප්ලාස්ටික් නැති හරි ලස්සන තැන් මේවා. මම ඔයාලට ආයෙ ආයෙත් කියන්නේ මේ තැන් වලට එනවා නම් පොලිතින් ගේන්න එපා, ප්ලාස්ටික් ගේන්න එපා. මොකක් හරි හේතුවක් නිසා ඔයාලා ගෙනාවා නම් අනේ කරුණා කරලා ඒ දේවල් අරන් යන්න. මේ පරිසරය තව කෙනෙක්ට විඳින්න, ඒ වගේම මේ විදිහට පිරිසිදු ඔක්සිජන් ටිකක් ගන්න, මේ වගේ තැනකට එන්න, තව කෙනෙක්ට මේ තැන පරිස්සම් කරලා යන්න කියලා තමයි මම කියන්නේ. අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. වැස්ස නිසා ගල දිගේ ලස්සන දියපාරවල් හැදිලා තියෙනවා මේ හරියෙන් වගේ. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු. වැස්ස නිසා දැන් නම් පුදුම සීතලක් දැනෙන්නේ. ඇඟේ හිරිකඩුත් පිපෙන ගානටම හරිම සීතලයි. මෙතන උඩට ගිහිල්ලා බලමු. මේ විදිය ලස්සන දිය පාරවල් ගොඩක් දැන් හැදිලා තියෙන මේ ගල් දිගේ වැස්ස නිසා තාමත් අහස ටිකක් අඳුරුයි, ටිකක් ගොරවනවා. මෙතේ උඩට පොඩ්ඩක් ගල උඩට මේ හරියට ගිහිල්ලා බලමු කොයි වගේද පේන්නේ කියලා. සම්පූර්ණයෙන්ම ගොඩක්ම මීදුමින් වැහිලා තියෙන්නේ. අපි අද අතනට යන්න ඕනේ. වැස්ස නිසා තමයි මෙතන හිටියේ. දැන් වැස්ස පායලා තියෙන්නේ. අපි දැන් බඩු ටිකත් ලෑස්ති කරගෙන ආපහු යන්න තමයි හදන්නේ. මොනාද? අපිත් එක්ක ආපු, අපිට මග කියන්න ආපු මල්ලා දෙන්න. කීන? කීන කඩාගෙන එනවා. අකුණුත් ගහන උඩ. මේ පැත්ත සම්පූර්ණයෙන් ගොඩක් වෙලා ගොඩක් දුරට වැහිලා තියෙන්නේ මීදුමින්. ගොඩක් මීදුමින් වැහිලා තියෙන්නේ. තාමත් අහස ගොරවනවා.
පහස ගෙරෙව්වට වැස්සට අපි පොඩ්ඩක් තෙමුවට කමක් නෑ. ඇත්තටම මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම හරිම ලස්සනයි. මේ තැන් දකින්න නම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ තැන් වලට එන්න ඕනේ. ඇවිල්ලා මේ තැන් පරිස්සම් කරලා යන්න කියලා තමයි මම කියන්නේ. අර ඇත එහෙම ඇත මේ ටික ඉරේලිය චුට්ටක් ඒ පැත්තෙන් තියෙන නිසා හරිම ලස්සනයි. කාලෙක මටත් කීන හම්බුනේ මාධ්‍ය බිලේ හිටියා වුණාට මම සෑහෙන කාලෙන් කීන හම්බුනේ දැන් මේ ගස් නැහැ. මේ වගේ තැනකට આવොත් මේ වගේ පරිස්සම් වෙලා තියෙන තැනකට આવොත් විතරයි කීන ගෙඩියක් හරි ගන්න පුළුවන් වෙන්නේ. කීන ඉදලා තියෙන කාලෙකම අපිට එන්න හම්බෙච්ච එක කාටකින් ලොකු වාසනාවක්. කීන හම්බුනේ මල්ලා දෙන්න මේ පැත්තේ වැඩ කීන කඩනවා. ගස්වල කීන පිරිලා අපි ආපු කාලේ ඇත්තටම හොඳයි නේ. චාන්ස් කාලෙක ඇවිල්ලා තියෙන්නේ. එන්න බිමත් එක්කම කීන දහක වැඩි ලැබුණා. කීන ගෙඩි අර ගහේ නැද්ද රස? දැන් වෙලාව හරියටම හවස 4:02. මම මගේ පැත්තට කැමරාව අල්ලගෙන ඉන්න එක මං හිතන්නේ හරි කියන එක මං ඔයාලට පෙන්වන්න ඕනේ. මේ වටේ තියෙන ලස්සන මිසක් මාව නෙවෙයිනේ. ඒක නිසා තමයි මම ගොඩක්ම මාව පෙන්වන්නට වැඩිය වටේ පිටාව පෙන්වන්නේ. කෙලින්ම අපි වලාකුළු වලට උඩින් ඉන්නේ. වට පේනවද දැන් මේ ඈත වලාකුළු තියෙනවා. හවස 4 වෙනකොටත් මේ වගේ ලස්සන view එකක් නම් තියෙන්නේ. හිතන්නකෝ තව ටිකක් හවස වෙනකොට කොයි වගේ ලස්සනට තියෙද? ඈත කඳු ටික මාර ලස්සනට පේනවා. ඒක කියන්න වචන නැහැ, පුදුම ලස්සනයි. මේ විදිහට ලොකු වපසරියක් පේනවා 360ම නැති වුණත්. ලොකු වපසරියක් පේනවා. මං හිතන්නේ අතන උඩට ගියාන් පස්සේ සම්පූර්ණ වටයක්ම අපිට පෙනේ කියලා මං හිතනවා. තාම අපි එතනට ගියේ නැහැනේ. එද හරියටත් යන්න ඕනේ. දැන් නම් වැස්ස ටිකක් අඩුයි. කීන කාලා එන ගමන් තමයි මේ ලස්සන දැක්කේ. මම ඒක නිසා ඔයාලත් එක්ක තේ ලස්සන බෙදා ගන්න හිතුවා. බලන බලන තැන කොළ පාටින් බබලනවා. මෙතන මං ඉන්නේ හරියටම ගල්ගේ උඩ. මෙතන යට තමයි ගල්ගේ තියෙන්නේ. අපි ගල්ගේට ගිහිල්ලා කතා කරගෙන අපි ඉස්සරහට අර උඩ කන්දර ගිහිල්ලා ඉස්සරහ වැල් ටික පටන් ගමු. දැන් නම් බඩිජ්ජිනේ. මම හිතා ගන්නත් ඕනේ. මේ වැල් ටිකත් ලෑස්ති කරගන්න ඕනේ. දර ටිකක් හොයා ගන්න ඕනේ. රැට ගිනි පැල ගහ ගන්න. ඒ වැඩ ගොඩයි. මේ වැඩ ඔක්කොමත් එක්ක ඉතින් වීඩියෝ ගිවන්න ගමු. බලන්න ලස්සන තැන් ගොඩයි, රහ තැන් ගොඩයි. මේ විදිහට අපිට හම්බුණාට වැඩිය ලස්සන තැන් මම හිතනවා අපි උඩට ගියාන් පස්සේ හම්බ වෙයි. ඒ හැම දෙයක්ම මම ඔයාලට බෙදා ගන්නවා. අකුණක් නම් ගැහුවා. අම්මා අකුණක් ගැහුවා. ඒක කනගාවින් ගියා වගේ මට දැනුනේ. අකුණක් ගැහුවා. අපිට අග්ගාල වන්න සද්ද. අපිට අග්ගාල එතනට ගිහිල්ලා කට්ටියත් කතා කරලා බලලා බලලා ඉස්සරහට ටිකෙන් හම්බු වෙනවා. දැස් අඩු වුණා. ගල්කට බයි කියලා අපි යන්න හදන්නේ උඩට. උඩට තමයි හදන්නේ. ඊට පස්සේ වස්සෙන්ට ඒ view එකත් දිහා බලාගෙන අපිට චුට්ට චුට්ට ගලෙන් ගලට අඩිය තියාගෙන උඩට ගිහිල්ලා වැස් අඩු වෙච්ච නිසා ටෙන්ට් එකත් එහෙම දාගෙන එහෙම ගහන්න තමයි හදන්නේ. හරි අමාරුයි නගින්න. හයි ළමයි. අපි අමාරුයි උඩට නැගලා අන්න අතන පේන අවාල හෙල නැත්නම් නූතන කට්ටිය හදාගත්තු බිබිල ගල කිව්වට එක සම්මතේ නැහැ. අවාල හෙලට අපි උඩට යම්. දැන් අපි අවාල හෙලට ගිහිල්ලා අපි ටෙන්ට් එකක් දාගෙන
රෑට මොනහරි උයාගන්න ඕන දේවල් ටිකත් ලෑස්ති කරගෙන මීට වැඩිය ලස්සන තැනක් එතන ඇති කියලා අනිවාර්යෙන් හිතනවා. අපි ඒ ලස්සන බලන්න ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. අපි අඟුලට මාරම ලස්සන්ට ඒ පැත්ත දුරටම පේනවා. එකම දුර පුරයක් මලකුළු වලට උඩින් තමයි අපි ඉන්නේ. පුදුම ලස්සනක් ඇඟට දැනෙන ඒ සීතල නිකන් හැම හිල් කරගෙන යනවා වගේ දැනෙන්නේ. ඒ තරම් සීතල ඒ සීතල වුණාට ඒ සීතල හරි සනීපයි. අන්න අර ගල්ගේ ගාව තමයි හිටියේ. දැන් එතන ඉඳන් උඩට යන ගමන් තමයි ඉන්නේ. අපි උඩට ඇවිල්ලා තියෙන්නේ. අර චුට්ටයි තියෙන්නේ. යන්. අර චුට්ටයි. ගෝ! ගෝ! අර චුට්ටයි. කට්ටිය අති දාගෙන උඩට යනවා. ඔන්න පල්ලේ හිටා. හති. ඔන්න. අවාලහෙල. අවාලහෙල තමයි මේ. කන්දේ මුදුනේ උඩම. මං කැමරාවනි පිටර පෙන්නන්න. ඉන්නේ. අවාලහෙල මුදුනට. වටේ පේන ලස්සන ගල උඩ මේ වගේ ගල් වලවල් හැදිච්ච තැන් වල මේ විදිහට වතුර එකතු වෙලා තියෙනවා. කට්ටිය ඉන්නේ අතන. ඒ හරිය තමයි අපි ටෙන්ට් එක දාගන්න කියලා හිතුවේ. වව්. බලන්නේ ලස්සන පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන. මුළුව පළාතම් පේනවා මං හිතන්නේ. පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. අපි අර වීඩියෝස් වල දකින්න තැන තමයි, ෆොටෝස් වල දකින්න තැන තමයි මෙතන. අපි එතනට ගිහිල්ලා බලමු කොහොමද ඒ හරිය පේන්නේ කියලා. සම්මත නම අවාල හෙල. අපි කැම්ම කණි පැත්ත හරවලා බලමු මේ වටේ ලස්සන.
අපි දැන්ගන්නේ අවාලහෙල මුදුනේ. අපි හද මෙතන තමයි හදාගත්ත ටෙන්ට් එක දාගෙන ඉනිමෙලයක් දාගත්තා. අපි හතර දෙනෙක් ඉන්නවද පාත් එක්ක ඇවිල්ලා දැකපු ලස්සනම ගමනක් තමයි අවාලහෙල කියලා කියන්නේ. නැත්තම් වර්තමාන විදියට කිව්වොත් කට්ටිය හදාගත්තු නම විදියට බිබිලගල කියලා කියන්නේ. එන පාර වුණත් මාරම ලස්සනයි. ඒක මාරම වෙනසක් තිබුණා අපි දැකපු දේවල් වලින්. හවස් වරුව ගත්තට පස්සේ අපි හිටිය වලාකුළු වලට උඩින් දැන් අපි රෑ පොඩිරි ගිනිමෙලයක් ගහගෙන අපි හතර දෙනෙක් එකතු වෙලා මේ රෑ ඉදින් මොනා හරි උයාගෙන කාලා අපි හිතේ විදිහට සින්දුවක් කියලා තමයි රෑ ගෙවන්න කල්පනා කරගෙන ඉන්නේ. වචනෙන් කිව්වොත් ඇත්තටම ආපු ලස්සනම ගමන තමයි අවාලහෙල කියන්නේ. ගොඩක් වෙලාවට කියපු හැම තැනකටම වැඩිය හරිම වෙනස් අත්දැකීමක් අපි ගස් ගල් දිගේ ඇවිල්ලා 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 මොකද කියන්නේ ඇත්තනේ. එහෙනම් අපි පරිසමාප්තාර්ථයෙන් සුපිරි ගමනක්. එහෙනම් අපි දැන් රැට මොන හරි උයාගන්න තමයි හදන්නේ. බඩිගිනි අපි රැට මොන හරි උයාගමු. දැන් අවාල් හෙලට එලිවර ඈතින් ඉර පායගෙන එනවා. අපි දැන් අවාල් හෙල රෑ ඉඳලා දැන් උදේ. මේ තමයි අවාල් හෙලට ඉර පායන විදිහ. අවාලහෙල මේ ලස්සන විදිහට මොමත් ට්‍රෑක් ඉන්න ඕනේ. හෙලුණාම උදේට පටින් පිටින් පොඩ පොඩ ඉර එළිය වැටිගෙන එන විදිය මේ 360 view එකේම එකම ආයෙට එකම වෙලාවට ඉර එළිය පායන විදිය බලන්න. ඇත්තටම හරිම ලස්සන රාත්‍රියක් තමයි තිබුණේ. යාළු ටිකත් එක්ක හැබැයි පොඩ්ඩක් අලි ප්‍රශ්න තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් තමයි හිටියේ. දැන් මේ කට්ටිය කිව්ව චුට්ටක් අවධානයෙන් ඉන්න. අලි ප්‍රශ්න තියෙන නිසා, අලි ඉන්න නිසා. මේ උඩට ආවට පස්සෙත් අපි ඊයේ දැක්කා. අලි බෙටි අමතනම් වගේ අපි දැක්ක ඊයේ. හේවත් මේවත් නිසා ටිකක් අවධානයෙන් තමයි රෑ හිටියේ. වැඩි සද්දවද්ද නොකර. ඒ හේතුව නිසා ඔයාලා පිනවනත් චුට්ටක් අවධානයෙන් ඉන්න. මොකද අලි ඉන්නවා මේ උඩට, අලි ඇවිල්ලා තියෙනවා. එයාලගේ අපද්‍රව්‍ය මල පහ තිබුණා එහා පැත්තේ. ඒක නිසා තමයි අපි ටිකක් අවධානය යොමු කළේ. කොහොම වුණත් අපිට එහෙම සතුන්ගෙන් ප්‍රශ්නයක් නංගුනේ නැහැ. අවධානය යොමු කළා ඉතින් කෝකටත් කියලා. ඇත්තටම අවාලහෙල කියන්නේ ඌව බලද්දි තියෙන ලස්සනම තැනක්. මේ තමයි අවාලහෙල. දැන් අපි එහා පැත්තේ අර පැත්තේ තමයි ඉස්සෙල්ල මෙච්චරලා හිටියේ. ආවා කවුරුත් දන්න බිබිලගල කියලා ලියලා තියෙන තැනට. ආයි පාරක් ඊයේ හවස වගේම. ඒක ලොකු ගල් තලාවක්. මේක උඩ ලොකු ගල් තලාවක් තමයි තියෙන්නේ. මේ බලන දැන් ලොකු ගල් තලාවක් තමයි තියෙන්නේ. මෙතන මේ පැත්තෙන් නෙවෙයි ඉර පායන්නේ, අන්න අර පැත්තෙන්. ඒක නිසා තමයි මම මේ පැත්තේ හිටියේ. වෙනස් මාත් දැකීමක්. හැමතැනටම එකම විදිහට එකම දේ පේන්නේ නැහැ. වෙනස් වෙනස් විදිහට තමයි පරිසරය අපිට මේ දේවල් දෙන්නේ. එක තැනකදී අපිට එක විදිහකට ඉර පායන විදිහ සහ ස්වභාව සෞන්දර්යය විදිහට විඳින්න පුළුවන් වුණාට තව තැනකදී අපිට ඒක වෙනස් විදිහකට තමයි විඳින්න අවස්ථාව හම්බ වෙන්නේ.
දැන් ආපහු සියරම වටේම පේනවා. හතයි වෙලාව, වටපිටාව දැන් ඔක්කොම එළිය වෙලා තියෙන්නේ. වටේම සේරම එළිය, ඉර එළිය පිටිලා එළිය වෙලා තියෙන්නේ. ඒ අතරේ අපේ චේන වියඳ ලෑස්ති කරගෙන ඇයි දුවන්නේ චේන? හද කුක් වෙලා තියෙන්නේ. මොන හරි ටිකක් හොයාගෙන කාර අපි යන්න තමයි හදන්නේ. ඒ අස්සේ ඉතින් ශ්‍රී මාර්ගයේ පරණ පුරුද්දම තමයි හට්ටි වලම් පොලේ ගහන. දැන් මොන හරි හදාගෙන කාලා අපි සුපුරුදු පරිදි අර පැත්තෙන් ආවා වගේම බැහැලා යන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ටිකක් දවල් වෙනවා. උදේ වරුව නම් ඇත්තටම මාරම අස්සනයි මෙතන. අපි මොන හරි ටිකක් උයාගෙන හම්බෙමු. අමුවෙනුත් කනවා, ඒ තරම් බඩිගින්න ඉන්නේ. එහෙනම් දැන් මොන හරි ටිකක් උයාගෙන කන ගමන් හම්බෙමු. හම්බෙමු. හම්බෙමුනේ. එන්න. ඔයා හින්දු කිය. අනවනේ. හින්දු කන්නලා. සනීපයක් තියෙන්නේ. යන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට මෙතන මාර දැනෙනවා. ඇඟට සීතල, ලොකු සීතලකුත් නැහැ, රස්නෙකුත් නැහැ. මාර විදිහට ඇඟට ෆීල් වෙනවා.
නිකන් බිබිලගල අඳුනි රැයක් ඉඳලා සේරම ටිකස් කරගෙන අපි ඒකුණ බිඳුවක්වත් නොදා හැම දෙයක්ම ගෙනාවු විදිහටම අරගෙන අපි ආපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව 11ට විතර ඇති. කොහොම හරි දැන් තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. කටි ඉස්සරහට යනවා. ඇත්තටම මට ආයි කියන්න තියෙන්නේ ගියපු ලස්සනම ගමනක්. ඇත්තටම මාර ෆීලින් එකක් එතන මෙතන තිබුණේ. කොමාරි සේරම ටිකක් ඉවර කරගෙන ලස්සන වීඩියෝ එකකුත් හදාගෙන මාත් ලස්සන මතක ගොඩකුත් එකතු කරගෙන දැන් අපි හතර දෙනා යන්න තමයි හදන්නේ. එහෙනම් මෙතනින් අවාලහෙල නැත්නම් බිබිලගල කන්ද නැගලා අපි මේ කරපු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයි මේ වගේම වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්නෙනවා. මේ වගේම ලස්සන තැනක් බලන්න යනවා. එක්කෙනෙක් තියෙන ලස්සන මතක ගොඩක් වලත් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන තැන් බලන්න ගිහිල්ලා ඒ වගේ එකතු කරගන්න මතක වලත් එක බෙදා ගන්න. මම ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. මේ අවාලහෙල චාරිකාවේ අවසාන කොටස. අපි ගිහින් එන්න. Okay, now you